විවස්ථාවේ රසක් වෙන්නේ නැහැ අපි දැන් විවස්ථාවක් ඇවිල්ලත් නැහැ විවස්ථාව එනකන් අපි බලන් ඉන්නවා ගිරල්ලා තියෙන්නේ මේ සියලු පක්ෂවල කරපු සාකච්ඡාවේ මත ටික ඉදිරිපත් කළා තියෙනවා ඉතින් මත ඉදිරිපත් කරන් පස්සේ පාර්ලිමේන්තුවේ දවස් 3ක් බලපොරොත්තුක් බලා ගන්න බලන් ඒ විවස්ථාව ගැන රටේ මූලික නීතිය හදන්න ඕන එකපක් තනි පක්ෂයකට වුණා විදිහට නෙමෙයි අනිත් පක්ෂ සියල්ලක සාකච්ඡා කරලා මැද තැනකට පොදු එකඟතාවයකට එන්න ඕන ඉතින් මේ අගමැතිතුමා මේ අරන් තියෙන ප්‍රවේශය මම හිතන්නේ ඒ දෙසට ගමන් කරන ප්‍රවේශයක් නෙමෙයි ඒක අන්තිමේදී මේක කෙරෙන මොගුලක් නෑ මට පේන විදිහට හැසිරෙන ආකාරයෙන් අන්තිමේදී ඒකෙන් තියෙන්නේ මේ අර රටේ තියෙන ජනතාවට බලපාන ප්‍රශ්න ඔක්කොම යටගින් දැන් මේ වෙනත් ප්‍රශ්නයක් එක්ක මහජනයාට තේරෙන්නේ නෑ මොකද්ද කියලා ඔය මන්ත්‍රීවරුන්වක්වත් තේරෙන්නේ නැති විවස්ථා ප්‍රශ්නයක් කතා කරන මහ බලපොරක් රට යනවා එච්චරයි ධාන ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නේ තමයි සැබෑ නැති පරතරය විශාලයි ඉතින් රජයේ ආදායම නැහැ ආදායම් බහැලා තියෙන. ආදායම් පිළිබඳ අර්බුදයක් තියෙනවා. විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. ණය අර්බුදයක් තියෙනවා. ණය ගවාගෙන බැරි අර්බුදයක් තියෙනවා. රජයේ ආදායම් 90% කියන්නේ 90% කියන්නේ ණය ගෙවීමට. එතකොට ඉතුරු වෙන 10%. මේ 10%න් තමයි පෙන්ෂන්, රජයේ සේවකයන්ට පඩි, සංවර්ධන ඔක්කොම. ඉතින් ඒක කරන්න බෑ. ඉතින් රටවල් පස්සේ යන්න ඕන.